දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය රජ මෙදුරෙක ඉපදී හිටියානම් නුඹත් රජෙකි පුතුනි හිරිකද බා අගලියන්නේ 586 වැනි ටෙලිවැකිය. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ගත්තම අගමැතිලා ජනාධිපතිලා විතරක් නෙමෙයි මහා බලගතු මැති ඇමතිකම් වැඩිම ප්‍රමාණයක් උරුම වුණේ කොළඹ දිස්ත්‍රික්කයට බව අපි දන්නවා. බොහෝ දේශපාලනඥයින් රජ වුණේ කොළඹින් ඡන්දය ඉල්ලලා. බැලූ බැල්මට කොළඹ නගරය තුල තමයි අහස උසට ඉදිවුණු සහ ඉදිවන ගොඩනැගිලි තියෙන්නේ. ජාතියේ නයකුළුණ හිම ඉදිකලෙත් මේ කොළඹ නගරය තුල තමයි නේද? ජාතියේ නයකුළුණ හිස් අහස සිපගනිද්දී ඒ පාමුල දස දහස් ගණනක් පැල්පත් මුඩුක්කුවල අදත් ජීවත් වෙනවා. පැල්පත් මුඩුක්කුවල අදත් ජීවත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තහම එහි ප්‍රමාණය වර්ග කිලෝමීටර 699ක් වෙනවා. ජනගහනය 22,51,000ක්. ඒ කියන්නේ දළ වශයෙන් 123කට ආසන්නයි. කොළඹ නගරය ගත්තහම එහි ප්‍රමාණය වර්ග කිලෝමීටර 37.31යි. ජනගහනය 753,000ක් විතර වෙනවා. අද ලෝකයේ දියුණුම සංවර්ධිත රටක් වන සිංගප්පූරුව. සිංගප්පූරුවේ වර්ග කිලෝමීටර ගණන 734.3යි. ජනගහනය 150,000කට මදක් වැඩි. දැන් මීට වසර 70කට 80කට පෙර ඔය සිංගප්පූරුව තිබුණේ අද මේ කොළඹ පැල්පත් හා මුඩුක්කු නිවාස ඇති ආකාරයටමයි. හොඳේ, ඔව් ඒ ආකාරයටමයි. මේ මුඩුක්කු නිවාසවලට, මේ පැල්පත්වලට, මේ උදාවන්ට නියමිතව තින්නේ හැබැයි නත්තල් කාලේ. හොඳේ, අපේ මේ රටේ පැල්පත්වලට හරිය. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ ඔය කතෝලිකින් සමරන ජේසු උපත එහෙම නෙමෙයි. අපි ඒකනේ නත්තල කියන්නේ. මහ මැතිවරණ කාලයේ තමයි මේ වතු ජනතාවට ඕන් නත්තල් සමය බවට පත් වෙන්නේ. හොඳේ, ඊට පෙර මේ පැල්පත්වල මේ මුඩුක්කුවල සැබෑ ජීවිතය විමසලා බලමු නේද? සැබෑ ජීවිතය. සමස්ත ලෝකෙම පිළිගැනීම තමයි මූලික මිනිස් අයිතිවාසිකම්. මේ මූලික මිනිස් අයිතිවාසිකම් වලට ජීවත් වීමට සුදුසු නිවසක්, පිරිසිදු පානීය ජලය, ආහාර, අධ්‍යාපනය වගේ අත්‍යවශ්‍ය සාධක ඇතුළත් වෙනවා. ඇත්තටම නිවසක් කියන්නේ, හොඳට මතක තියාගන්න, නිවසක් කියන්නේ ජීව විද්‍යාත්මකව සේම මනෝ විද්‍යාත්මකවද සාධක රාශියකින් සමන්විත ස්ථානයක්. හොඳේ, ඔව් ජීව විද්‍යාත්මක වගේම මනෝ විද්‍යාත්මකත් සාධක රසකින් සමන්විත වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊ තැන මිනිස්සුන්ට ගැළපෙන්නේ නැහැ. දැන් මේ ටෙලිවැකිය අසන බලන ඔබ අතරින් කී දෙනෙකු මේ කොළඹ වතු නිවාස ආශ්‍රිතව මුඩුක්කු ආශ්‍රිතව ඇවිදලා තියෙනවද නැද්ද කියන්ට මා දන්නේ නැහැ. ඇත්තටම කොළඹ මේ මුඩුක්කු හා වතු පැල්පත් ඔස්සේ දිනක ඇවිද යන්න, ඔව් දිනක ඇවිද යන්න. එවිට ඔබට තේරේවි මොන තරම් අවාසනාවන්ත ජීවිත උරුම වූ පිරිසක්ද මේ ඉන්නේ කියලා. බොහෝ මේ පැල්පත් ඉදිකරගෙන තියෙන්නේ ඔය නගරේ ඇල මාර්ග ආශ්‍රිතව, නැත්තම් දුම්රිය මාර්ග දෙපස, ඒත් නැත්තම් වගුරු බිම් කසල වලින් ගොඩ කරපු තැන්වල. මේ බොහෝ පැල්පත් වලට ඇත්තේ එක් කාමරයක් පමණයි. මේ පැල්පත් තුල අද පවුල් දෙක තුනක් ජීවත් වෙනවා. ඒ කියන්නේ අනු පවුල් ජීවත් වෙනවා. බොහෝ විට තියෙන්නේ පොදු වැසිකිළියක්, පොදු වතුර පයිප්පයක්. මේ පැල්පත් නිවාස එක බිම් කඩකට සීමා වෙලා තියෙනවා. අඩුම ගානේ පවුල් 300ත් 500ත් අතර ප්‍රමාණයක් ඕන් ඔය පැල්පත් වතු ආශ්‍රිතව ජීවත් වෙනවා. හරිද? එහෙම ජීවත් වෙනවා දකින්නකොට ආසියාවේ ආශ්චර්ය වගේම ජේ.ආර්. ජයවර්ධනගේ දාහන්නේ ඇටාටේ ඉඳලා සියලු පොරොන්දු මතක් නොකරම බෑ. හොඳේ, ඔව් ඒ තරමටම පොරොන්දු වලින් රවටනු ලැබූ ජාතියක් අපි. මේ පැල්පත් නිවාස ආශ්‍රිතව බොහෝ විට ජීවත් වෙන අයගේ රැකියාව වනුයේ නාටාමි හෝ කම්කරු රැකියා. නමුත් මේ ජීවිත වෙලාගත් අතිශය අවාසනාවන්ත සෝචනීය තත්වයක් මේ පැල්පත් ආශ්‍රිතව ගලාගෙන යනවා යටින්. ඒ තාම භයානකයි. බොහෝ තරුණීන් මත්කුඩු වලට ඇබ්බැහි වෙලා මත්කුඩු විකුණන අය බවට පත් වෙලා, ගණිකා වෘත්තියත්
ඒ විදිහමයි බොහෝ අය නීති විරෝධී ක්‍රියාවලින් ජීවත් වෙනවා පාතාලයේ රජ වෙලා හොඳේ බහුතරයක් කාන්තාවන් සේම පුරුෂයනුත් මැද පෙරදිග රැකියාවලට ගිහිල්ලා දරුපවුල් විනාශ වෙලා මේ මුඩුකුහා පැල්පත් ජීවිත වෙනස් කළ යුතුමයි ඔව් මේ මුඩුකුහා පැල්පත් ජීවිත වෙනස් කළ යුතුමයි පුංචි වැස්සටත් යටවෙන බෝවන රෝගවලින් පිරුණු වැඩිහිටියන් දහදුක් විඳින මේ ක්‍රමයේ වෙනස් කළ යුතුමයි දරුවන්ගේ අධ්‍යාපනයේ බිඳුවයි දරුවන්ට ළමා ජීවිතයක් ඇත්තෙම නැහැ හොඳේ පුංචි පෙතික් කන් මග දිග හඬවන සිල්ලරේ රස කෙවිලි සිංගප්පූරුවට හැකි වුණා නම් මැලේසියාවට හැකි වුණා නම් අපට මේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක් දෙන්න බැරි වුණේ ඇයි කියලා අපි අපෙන් අහන්න ඕනේ. ඒකට හේතුව තමයි අප මෙතෙක් පත් කරගත් නායකින්ට මේ ජනතාවගේ ජීවිත ගොඩගන්ට නිසි සැලසුමක් සේම සැබෑ හෘදයාංගම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔව් සැබෑ හෘදයාංගම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. දැන් මේ එළමෙන මැතිවරණයේදී මේ පැල්පත්හා මුඩුක්වලට රිංගන කොළඹ දේශපාලන නඩය තහඩු ටකරන් සිමෙන්ති කොට්ටයක් වැසිකිලි පෝච්චියක් දීලා මේ ජනතාව රවට්ටනවා. මේ ජනතාව ඒකට ආපහු ඡන්දේ දෙනවා. මේ ජනතාවට යහපත් ජීවිතයක් දෙන්න කොන්ද පණ තියෙන තීන්දු අරගත්තෙම නැහැ. හොඳේ කොළඹ නගරේ වෙලාගත් මේ නිවාස ප්‍රශ්නයට මේ පැල්පත් වාසීන්ගේ ජීවිත නිවැරදි ලෙස ගොඩගන්ට නම් ඇති හොඳම විසඳුම මහල් නිවාස. හොඳම විසඳුම මහල් නිවාස. එදා මහතිර් මොහමඩ් මැලේසියාව ගොඩනැගූ ආකෘතියත් ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩනැගූ හැටි ටෙලිවැකි වලින් මා ලියා තිබෙනවා. ඇත්තටම මේ ජනතාවට ලස්සන රටක් හදලා දෙන්න බැරි වුණේම අපට හරිහමන් හොරබරු නැති රටට ආදරේ සැලසුම් ඇති අපට හරිහමන් පාලකයෙකු හිටියේ නැති නිසා බව මතක් කරමින් අද රටක්ම බලාගෙන ඉන්නේ අලුත් යුගයක් නිර්මාණය කරන තෙක් බවත් ඒ අභියෝගය නැවත නැවතත් මතක් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා.